දිව පූජායකි සඳහා බැතිබරදයි කත්වය. ආදරණීය මෑණියන් වන මොරින් සෙලිනා ප්‍රනාන්දු දෙව්පිය සමිඳුනි වහනේ සදාතනික සොය සොයා ගොස් 35 වසරක් සපරිම නිමිත්තෙන් ඇගේ ආත්මය වෙනුවෙන් සහ තවද ලෙස්ලි සලමොන්, නෙවිල්, ඉග්නේෂස්, බර්නාඩ්, නිමල්, විලින්සන් යන අයගේ ආත්මයන් වෙනුවෙන්ද මොක්සුව පතා දෙවිදුන් යදින රුවිනි ඇතුළු දූත රූමුණු පුරුමිණි පිරයන් විසිනි. දෙවි සමිඳුනි, වහන්සේගේ මහත් කරුණාව ගැන මම ගී ගයන්නෙමි. මේ සුදවන්ත මොහොතේ පියනන් වහන්සේට, පුත්‍රයාණන් වහන්සේට, සුදාත්මයන් වහන්සේට අපි ස්තුතිය කියමු. ජීවිතේ අපි ලැබුවා වූ සියලුම වරම්වර ප්‍රසාද වෙනුවෙන් අද ජීවිතේ ලස්සන දවස් සමරනවා වෙන්නට පුළුවන්. උපන්දින සංවත්සර අපි හැම දෙයක් වෙනුවෙන්ම දෙවියන් වහන්සේට ස්තුතිය කියමු. අපේ වේදනාවන්, අපේ අරගල, අපේ එල්ලීම් බලාපොරොත්තු විශ්වාසයෙන් භක්තියෙන් උන්වහන්සේගේ දෑතට බාර කරමින් මෙයාගේට ආදරයෙන් සමවැදෙමු. වගේම අපි මෙයාගේ ඔප්පු කරන්නට බැතිබර සහයෝගය දක්වන ඒ සියලුම දරුවන්, සියලුම පවුල් අපි ආදරයෙන් මතක් කරනවා. ඔහුගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ජීවිත දෙවියන් වහන්සේගේම සුවය සහනයේ සැනසීම තුළ ආශිර්වාදය ලැබේවායි කියලා අපි අවංකවම මෙයාගේ තුළදී යාඥා කරනවා. පියාණන් වහන්සේගේද, පුත්‍රයන් වහන්සේගේද, සුදාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත්, දෙවියන් වහන්සේගේ අසීමිත දයාවත්, සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමේ බලයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි අපගේ පාපී ස්වභාවයන් පිළිගනිමු. දෙවියන් වහන්සේගේ අසීමිත දයාව, කරුණාව අපි ජීවිතවලට අයිති කරගනිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද, සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන්ත නිත්‍ය කන්‍යමරිය තුමියගෙන්ද, සිරසු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද, මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර, අප සමගේ පව් කමා කර, සදා ජීවනය කරා අපගෙන යන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී
කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි ආඥා කරමු සියලු බලති සදාතන දෙවි ස්වාමිනී පාසු ජයග්‍රහණේ ආනන්දෙන් ඉපිල යන්නට සලසුවක් මෙන් මොක්ෂානන්දය කරාදගෙන යන්න මෙන් ඔබ වහන්සේගෙන් උදක්ම ආයද සිටිමු මරින් ජයගත් අපේඳේ රාණන් අත්පත් කරගත් රාජ්‍යයටම උන්වහන්සේගේ බැටළුවන් වන අපද කැඳවීමට කරුණා කළ මැනව මෙගේ දේව භාෂුදාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේම පුත්‍රයාණන් හා අපගේම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා අපෝස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. සහෝදරවරුනි, ආබ්‍රහම් වංශයේ පුත්‍රයනි, දේව බය ඇති සියල්ලෙනි, මේ ගැලවීමේ පණිවුඩය ඔබ සඳහාය. කවර හේන්ද ජනතාවත් ඔවුන්ගේ පාලකයනුත් ජේසුස් වහන්සේ ගැන තේරුම් නොගත්තත් උන් වහන්සේගේ මරණයට තීන්දු කිරීමෙන් ඔවුන් සත්තකින්ම කළේ සෑම සබත් දිනකදීම අප විසින් කියවනු ලබන දිවැස්වැකි සම්පූර්ණ කිරීමය. උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයාගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට තීන්දු කරන ලෙස ඔහු පිලාත්ගෙන් ඉල්ලූහ. මෙසේ උන් වහන්සේ ගැන ලියා තිබුණ සියල්ල සම්පූර්ණ කළ විට ඔවුහු උන් වහන්සේගේ කුරුසියෙන් බා සොහොන්ගේක තැන්පත් කළහ. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්තාන කළ සේක උන් වහන්සේ තමන් සමග ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔවුහු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝව සිටිති. එබැවින් දෙවියන් වහන්සේ අපේ පියවරුන්ට දුන් පොරොන්දුව ජේසුස් වහන්සේ උත්තාන කිරීමෙන් ඔවුන්ගේ දරුවන් වන අපට ඉෂ්ට කළ සේක යන සුභාරංචිය ඔබ වෙත ගෙනෙමු. ඒ බව ඔබ මාගේ පුත්‍රයා නොය අද ඔබ ජනිත කළෙමි කියා ගීතාවලියේ ලියා තිබේ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර ඔබ මාගේ පුත් කුමරුය. අද මම ඔබ ජනිත කළෙමි. ඔබ මාගේ පුත් කුමරුය. අද මම ඔබ ජනිත කළෙමි. මාගේ සුත්ත සියුන් ගීර මත්තේ මා රජ දුහට කිරුළු පළද රජකම දුන්නේමි. මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නේමි. ඔබ මාගේ පුත්
කුමරුය අද මම ඔබ ජනිත කළේමි එතුමානෝ මට කතාකොට ඔබ මාගේ පුත් කුමරුය මම ඔබේ පිය රජ වූයෙමු ඔබ කැමති දෙයක් මාගෙන් ඉල්ලන්න සකල ජාතිහු ඔබේ උරුමය වන්නෝය මුළු මහා පොළවද ඔබ සන්තක වන්නේය ඔබ දරදඩු පාලනයකින් ඔවුන් සිද බිඳ මැටි බඳුනක් සේ විසුණු කරනු ඇතැයි වදාරන සේක ඔබ මාගේ පුත් කුමරුය අද මම ඔබ ජනිත කෙලෙමි රජ වරුනි යේනිසා සුපරක්ෂීකාරව සිටින්න භූපතිවරුනි මෙයින් ගුරුහරුකම් සිතට ගන්න සමිඳුන්නට ගරුබෙන් සේවය කරන්න ඔබ මාගේ පුත් කුමරුය අද මම ඔබ ජනිත කෙලෙමි සුපුවත් ජයනද ක්‍රිස්තුස් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෝතුරු දේ ප්‍රාර්ථනා කරන්න. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද තේ වාක්‍යය නම් මෙසේය. සමිධානනි ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ගෝලයන්ට මෙසේ කීසේක. ඔබේ සිත් නොකලබේවා. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. මාද විශ්වාස කරන්න. මාගේ පියාණන්ගේ නිවාසේහි බොහෝ ඉඩකඩ ඇත. එසේ නොවී නම් ඒ බව මම ඔබට නොකියම්ද. ඔබට තැනක් සූදානම් කරන පිණිස මම යමි. මාගොස් ඔබට තැනක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යෑමට මම නැවත එන්නෙමි. මා යන තැනට මාර්ගය ඔබ දන්නෝදැයි ඇසූසේක. තෝමස් කතාකොට ස්වාමිනී ඔබ කොතනට යන්නේ දැයි අපි නොදනිමු. එසේනම් මාර්ගය දැනගන්නේ
කෙසේදැයි ඇසීය. ජෙසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවෙක් පියාණන් වෙත නොපැමිණෙන්නෝ යැයි වදාළ සේක. සමදන් වහන්සේගේ ගැලවීම දායක සුබ ආරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබේ ජීවිතය පිළිබඳව අන්තිම වචන ටික ඔබ ලියලා ඉවරද? අන්තිම කැමැත්ත ලියලා ඉවරද? වෙලාවක් අහුනොත්, වෙලාවක් තිබුණොත් ලියන එකත් හොඳයි, වරදක් නැහැ. අන්තිම කැමැත්ත මොකද්ද කියලා. කෙසේ නමුත් ඔබ ලිව්වා හෝ නැතා හෝ ඔබ විශ්වාස කරනවද ඔබ වෙනුවෙන්, මම වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම කැමැත්ත කියලා ලියලා ඉවරයි කියලා විශ්වාස කරනවද? බලන්න, ජේසු ආයි ස්වර්ගයට යන්න කලින් ජේසු කියපු වචන ටික තමයි අද දවසේ අපිට ඇහුනේ. හරි ලස්සන, සුද්ධවන්ත, ලොකු අධ්‍යාත්මික වචන ටිකක් උන්වහන්සේ කියනවා. අපි අයිති කරගමු මේ වචන ටික. ඔබේ සිත් නොකලඹේවා, බය වෙන්න එපා. මම ඔයාට ඔයාගේ ජීවිතේ සම්බන්ධව, වාගේ ආත්මේ සම්බන්ධව මම ලියලා කරලා ඇස්ති කරලා විතරයි හැම දෙයක්ම. එහෙනම් බය වෙන්න එපා. ජේසු කියනවා බය වෙන්න එපා කියලා. ඔබේ සිත් නොකලඹේවා, මාව විශ්වාස කරන්න, දෙවියන් වහන්සේව විශ්වාස කරන්න, මාද විශ්වාස කරන්න. මාගේ පියාණන්ගේ නිවාසයේහි බොහෝ ඉඩකඩ ඇත. බය වෙන්න එපා. මේ ලෝකේ ඔබට තනක් කෙනෙක් නැතුව ගියත් මං ඔබට ලැස්ති කරලා විතරයි, සූදානම් කරලා විතරයි. ඒ දණක් තියෙනවා. එහෙ මම ඉන්නවා ඔබ වෙනකම්. ඔබ බලා ගන්න මම ඉන්නවා. ඔබ වෙනුවෙන් මම ඉන්නවා. ජේසු කියන වචන බොහෝ ඉඩකඩ ඇත. එසේ නොවී නම් ඒ බව මම ඔබට නොකියම්. එහෙම නැත්නම් මම කියන්නේ නැහනේ. මේ මම බොරු නෙමෙයි කියන්නේ. මං ඇත්ත කියන්නේ. මමයි සත්‍යය. ඔබට තැනක් සූදානම් කරන පිණිස මම යමි. ඒකයි මම මේ ඉස්සෙල්ලාම යන්නේ. ඔබට කලින් මං ආපු තැනට, ඔබ ආපු තැනට, මම ආපු තැනට මං ඔබට කලින් යන්නේ ඇයි? ඒක ලෑස්ති කරලා සූදානම් කරලාද, ඒක එහෙමද කියලා හරියටම චෙක් කරලා බලන්න තමයි මම මේ යන්න යන්නේ ආයතනට. මාගොස ඔබට තැනක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නේ මිනේ. ගිහිල්ලා හරියටම දැනගත්තාට පස්සේ, ස්ථිර වුණාට පස්සේ, ස්ථිරයි. නමුත් ආයෙත් බලලා ඔබට කිව්වට පස්සේ, ඔබව දැනුවත් කරාට පස්සේ මම ලැහැස්ති ඔබ වෙතනට පිළිගන්න. මම එනවා ඔබ වෙතනට අරගෙන කැඳවගෙන යන්න. හරි ලස්සන වචන ටිකක් අම්මේ තාත්තේ දුවේ පුතේ. මට මතක් වෙනවා සුදු අගෝස්තුනේ මුනිතුමා කියපු වචන ටිකක්. උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මැව්වේ කා වෙනුවෙන්ද? දෙවියන් වහන්සේ කා වෙනුවෙන්ද මැව්වේ? දෙවියන් වහන්සේ වෙනුවෙන්ද අපි වෙනුවෙන්ද? දෙවියන් වහන්සේ මවපු සියල්ල දෙවියන් වහන්සේ මැව්වේ අපි වෙනුවෙන්, මිනිස්යන් වෙනුවෙන්, ඔබ මා වෙනුවෙන්. හැබැයි උන්වහන්සේ කියනවා මේ ලෝකේ හැම දෙයක්ම මැව්වේ දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් උනාට විශ්වාස කරන්න, විශ්වාස කරන්න, විශ්වාස කරන්න. ඔබේ මගේ ආත්මය මැව්වේ කා වෙනුවෙන්ද? ඔබ මා වෙනුවෙන්ද? ඔබ මගේ ආත්මය මැව්වේ කා වෙනුවෙන්ද? කවරෙන්ද? දෙවියන් වහන්සේ වෙනුවෙන්. කොච්චර ලස්සනද? ඒ නිසා කොච්චර වැදගත්කමක්, වටිනාකමක් ඔබේ මගේ ආත්මයට දෙනවද? ඔබ මගේ ආත්මය සම්බන්ධ දෙවියන් වහන්සේ ලොකු හිණයක් දකින්නවා. ඒ හීනයක ප්‍රතිඵලයක් තමයි මේ ශාරීරිකව, මේ ආත්මේ හංගගෙන මේ ශාරීරිකව මේ මහපොළේ හුස්ම ගන්න, ජීවත් වෙන්නේ. ඒ නිසා ආය දෙවියන් වහන්සේට උනේ ඒ ආත්ම දෙවියන් වහන්සේලාකට ගෙන්ව ගන්න. ඒ ආත්මේ උන්වහන්සේට සම්බන්ධ කරගන්න, ඒකාත්මික කරගන්න. ඒකයි මේ කියන්නේ නේ. මම ඔබට කලින් යනවා, තනක් හොයාගෙන, තනක් ලෑස්ති කරගෙන සූදානමින් ඉන්නවා. ඔබ එනකන්, ඔබේ ආත්මය එනකන් ඔබ බාරගන්න, ඒ ආත්මයේ සම්බන්ධවේ, ආත්මීය සම්බන්ධතාවය ඇති කරගන්න මම වග බලාගෙන ඉන්නවා කියලා ජේසු ඒකයි කියන්නේ. බලන්න, ජේසු කියලා නතර වෙන්නේ නැහැ. ජේසු කියනවා මමයි ඔබට මාර්ගය. එතනට යන්න මම තමයි මාර්ගය. වෙන කිසිම කෙනෙක් දෙයක් නැහැ. ඔබ ආපු තැනට ඔබට යන්න ඕන නම්. අපි ස්වර්ගයේ දරුවෝනේ. ස්වර්ගයෙන් ආපු ස්වර්ගයේ දරුවෝ. තාත්තා ඉන්නේ හේ ස්වර්ගයේ තාත්තා.
මේ භාරකරුව විතරයි ඉන්නේ. ඒතර ආයේ ආපු තැනට ආයේ යන්නනේ. ආපු තැනට යන්න නම් ආයේ ජේසු තුලින්මයි, ජේසු හරහාමයි, ජේසු එක්කමයි, ජේසු සමගම තමයි ඔය වැඩේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි ජේසු කියන්නේ මම මාර්ගය වෙනවා. දැන් කවුරු කෙනෙක්ගෙන් අපි දන්නේ නැති තැනකට යද්දි හොය හොය යද්දි පාර අහනව නේද? පාර අහනවනේ. කාගේ හරි කෙනෙක්ගෙන් අපි අලුතෙන් යන තැනකට, ඉස්සෙල්ලාම යන තැනකට සම්බන්ධව අපි දන්නේ නැත්නම් අපි පාර අහනවා. හම්බෙන කෙනෙක්ගෙන් අහනවා. මොකද කරන්නේ? හම්බෙන කෙනා, පාර අහන කෙනා කවදාවත්ම ආයෙන්න යන්න මං ඔය එක්කන් යන්නම් කියලා එක්ක යනවාද එතනට? නෑනේ. ඔයා ඔහොම ගිහලා ඔතනින් හැරෙන්න, අතනින් හැරෙන්න, අතනින් හැරෙන්න, ඔන්න ඔතන තියෙනවා මේක බෝඩ් එක තියෙනවා. ඔහොමයි විස්තරේ කියයි ඒ විදිහටම. කවදාවත් එක්කන් යන්නේ නෑනේ අදාළ දැනට පාර අහපු කෙනෙක් අහපු කෙනෙක්ගෙන්. හැබැයි ජේසු මොකද වෙන්නේ? ජේසු කියන සූපර තේරෙනවද? ජේසු ඔබව මාව එක්කගෙන යනවා. උන්වහන්සේ මාර්ගය වෙනවා. පැහැදිලිද මම කියන දේ? උන්වහන්සේ තැනත් මාර්ගයත් වෙනවා. ඒකයි කියන්නේ මමයි සත්‍යනේ. ලෝකේ කොච්චර බොරුක දැන් මම හැමදෙස්සම හිතන දෙයක් තමයි අන්තිමට හම්බ වෙන ජීවිතේ මිනිස්සු අපිට ඉගන්නුවේ මොකද්ද? අන්තිම පාඩම මොකද්ද? අන්තිම පාඩම මොකද්ද ඉගන්නු? අන්තිම හම්බුණු කෙනා ජීවිතේ ඉගන්නු අන්තිම පාඩම. ආයේ කවදාවත් කවවත් විශ්වාස කරන්න එපාද ඕනේද? එපාද නැද්ද? ආ එපා කියන්නේ. ඉතන විශ්වාසය කොච්චර කඩ වෙනවද? විශ්වාසය ඉදිරියේ බුරුකාරය කොච්චර හම්බ වෙනවද? එතකොට කියනවා ඒකයි ජේසු කියන්නේ මේ ලෝකේ ඉන්නේ ඔක්කොමනේ වැඩේට වාසියට තමන්ගේ දෙයට විතරයි ගොඩක් අයනේ. හැබැයි ඒ ඔක්කොම අතරින් මම තමයි සත්‍යනේ. සත්‍යය මමයි. මා තුලින් මා ළඟට එන මාව අනුගමනය කරන කෙනාට ඒ සත්‍යය හම්බ වෙනවා. ඒ සත්‍ය තුල ජීවත් වෙන්න පටන් ගන්නවා. අනිත් හැම දෙයක්ම පැත්තකට කරලා එතකොට තේරුම් යනවා මම මෙච්චර කාලෙ දිව්වේ හෙව්වේ නේ බුරු දේවල්නේ කියලා. ජේසු සත්‍යය වන්නේ ඒකයි. ජේසු ජීවනය වෙන්නේ කොහොමද? ජේසු ජීවනය වෙන්නේ ජේසු මේ ලෝකේට විතරක් නෙමෙයි අපේ උන්වහන්සේගේ ජීවනය සැනසීම බලාපොරොත්තුව විශ්වාසය සීමා කරලා තියෙන්නේ. මේ අපි ඔක්කොම ඉන්නේ තාවකාලික ගමනකනේ. නවතැන් පොළගෙන ඉන්නේනේ. අපිට තව ගමනක් තියෙනවා. එහා පැත්තේ ආපු තැනට යන්න තැනක් ජේසුම ලෑස්ති කරලා බලාගෙන ඉන්න තැනක් තියෙනවා. එතකොට බලන්න මේ ජීවිතේ විතරක් නෙමෙයි උන්වහන්සේ ජීවනය වෙන්නේ. ජීවනය දෙන්නේ. එහා පැත්තටත් තියෙනවා. නොපේන තැනකුත් තියෙනවා. උන්වහන්සේගේ ජීවනය අපිට හිමි කර දෙන්න, අයිති කර දෙන්න. ඒකයි මේ ජේසු හොයන අධ්‍යාත්මී ගමනේ ලස්සන. මේ දේවල් ඇසට පේනන කනට හැන දෙයින් නතර වෙන්නේ නැහැ. ශාරීරිකව ස්පර්ශ වෙන තැන්වලින් නතර වෙන්නේ නැහැ. එතනින් එහා පැත්තේ ජේසුත් එක්ක ලස්සන ගමනක්නේ. ලස්සන අධ්‍යාත්මී ගමනක් අපි හැමෝටම තියෙනවා. ඒ හැම දෙයක්ම ජේසු මෙලහකටත් ලෑස්ති කරලා බලාගෙන ඉන්නවා. අපිව එතනට සම්බන්ධ කරගන්න. ඒ නිසා ජීවිතේ ඔබ මොන අත්දැකීම හිටියත් ජේසු කියපු වචනේ මං ආයේ කියනවා. බය වෙන්න එපා. සිත් කලව ගන්න එපා. හැමදේම රෙඩි කරලා තියෙන්නේ ඔබ සූදානම් වෙන්න. හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ මම. හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. හැමදේම. ඒ නිසා එතනට යන්න, එතනට නතර වෙන්න අන්තිමට ඒක ලෑස්ති වෙන්න. ආත්මීය සම්බන්ධතාවය තුළ මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ ආත්මිකව, ශාරීරිකව, මානසිකව ඔබ සූදානම් වෙන්නට කියන කාරණාව අද දවසේ ඔබට මට මතක් කරනවා. ඇත්තටම ඔබ සූදානම්ද? ආමෙන්. සකලම ඇවිල්ලේ දෙවි සම්මිදානනි, අප ඔබහන්සට පුදන මේ පූපය ඔබහන්සගේ තෑග ශිලුවත්තෙන් අප ලැබූ හෙන්ද, පොළවේ සරුසාරයෙන් සහ මනුස්සයාගේ ශ්‍රමයෙන් සෑදනු හෙන්ද, අප සඳහා ජීවන දායක පූපය බවට පත්වන හෙන්ද ඔබහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සකල මැවිල්ලේ දෙවි සමිධානනි, අප වහන්සට පුදන මේ විදිරස
වහන්සේගේ තෑගි ශිලුවත්තෙන් අප ලැබූ හෙයින්ද, මෙදිවැලේ පළදාමෙන් සහ මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හෙයින්ද, අප සඳ ආත්මික පානය බවට පත්වන හෙයින්ද, ඔබ වහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සහෝදර සහෝදරියනි, මාගේ සහෝබගේ යාගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ ස්වභාවයේ යහපත සඳහාද, ඔබගේ හස්තවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී, අප රැගනා මේ පාස්කු යාගය නිතර සතුරු සිතින් පිදීමට අපට වරම් දුන මැනව. එමගින් අප ලබන දහම් සෝය අපර සදා ආනන්දේ කරා පැමිණීමට හේතු වේවා. මෙගිදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමදනන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය හා යුතු වන්නේය. දෙවි ස්වාමිනී, අප වහන්සේට සෑම කල්ලියෙම තුතිපිදිය යුතු වුවද, ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාසු බිලිපාණ්ඩු ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය, සාධාරණය ගැලවීම දායකය. කුමක් හේන්දයත් උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේ තුළ අපාට පරිපූර්ණ වූ ජීවිතය උදාවන්නාසේම ජරාපත්වේ ඇති මේ ලෝක සත්වයාද උත්තානයේ බලමහිමෙන් අජරාමරව නවතාවය කරා එළබෙන්නෝය. ඒ උත්තානයේ ප්‍රීතියෙන් උදම්මී ලොපුරාබගේ විශ්වාසිකයෝ ආනන්ද වන්නෝය. ස්වර්ගයේ බලතාවයද සුරුදු සමූහයාද ඔබවහන්සේගේ මහිමේ වනමින් නිතිපතා ඔබට තුති ගී ගයමින් මෙසේ සාදුකාර දෙන්නෝය. සුවිශුද්ධය, සුවිශුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. ආසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ට මණ්ඩලයේ හෝසනා. සමිදානන් වහන්සේගේ නාමෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ට මණ්ඩලයේ හෝසනා. එසේ ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය, සිරිසුතාවේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයානන් අහසින් පතිත වන පිණිමෙන් මේ පඳුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටින්නෙමු. අපෙසේ ඇදුනුවේ මේ පඬු අපුදේශා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරුධීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පුපේ රැගෙන තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මග්නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානේද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මග්නිසාදයත් මෙය අභිනව වූද අනන්තෝද ගිවිසුමේ මාගේම
රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද, බොහෝ දෙනා උදෙසාද ඒ වගුරුන් ලබන්නේය. මා සෙහිකිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස හඩනගා ප්‍රකාශ කරමු. සමිදානනි, ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සමිදානනි, උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. කෘතුන් වහන්සේගේ ශ්‍රී ශරය සිරු දීරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුදාත්මනසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. සමිධානනී, මුල්ලුවේ පැදර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත ස්වභාව සීකල මැනව ප්‍රැන්සිස් නැමති අප විශ්වවිද්‍යාල ආනන්ද මල්කම් රංජිත් නැමති අපගේ අගරදු ගුරුතුමන්ද එතුමන්ගේ සියලූම සහායක රදු ගුරුතුමල්ලාද සකල පූජක ප්‍රේද සමග එම ස්වභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව. අද දවසේ මේ ආදරණීය යාගය ආදරයෙන් ඔප්පු කරන්නට සහයෝගය දෙන දරුවන්ට සම්බන්ධ නැසී ගිය හැම කෙනෙක්ම අපි මතක් කරමු. විශේෂයෙන්ම මේ දේව පූජා යාගය ඔප්පු කරන මලාව සියලු ආත්මයන් වෙනුවෙන් අපි දෙවිඳුන් යදිමු. දෙවියන් වහන්සේගේ දා සැනසීම සාමය ඒ සියලු ආත්මවලට ලැබේවායි කියලා අපි ආඥා කරමු. උදානේ අපේක්ෂාව තුල සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව රැසුණු අනිගු සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ටම දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේමාතාවන් වන කන්නේ මරියාවන්ද ඔතුමන්ගේ විශුද්ධවත් පතිවිසුදු ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්සුලවරුන්ද සුදු ජුසේ වාස් මුනිදුන්ද සෑම කල්ලියම සදාකාලයේ සිට ඔබ වහන්සේගේ ප්‍රශංසාව ගෙන දුන් සුදුසුද්ධවන්තයන්ද සමග හදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසන් කළ මැන තවද උනා සමග ඔබ වහන්සේගේ ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි අපගේ ඉහළම නමස්කාරය පුද කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි සුදාත්මයන් වහන්සේ හා සමග ඒක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. දෙවිපියාණනි, වහන්සේගේ පුත්‍රයාණන් අප වෙනුවෙන සූදානම් කළ ස්ථානයට යන්නට අප ජීවිත ශුද්ධවන්ත කරගන්නට අපට අවශ්‍ය කරන ශක්තිය දානය කළ මැනව. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි,
ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිටු වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කර මැනව අපරවාද කරන අයගේ වැරදි අපමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කර මැනව පාපවස්සාවන් අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිධානනි, සිළු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී පමණක් අපට සාමය දෙන මෙන්ද අපි අවනත වාද සිටිමු. එවර වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවෙන් මිදී සිළූම කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සූගේ ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම ස්වභාවට දයාන්විතව සාමයේද සමගයේද දානය කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමෙන්. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට ආදරයෙන් සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දිව සපසා තුළ ජීවමාන වන සුවසහනේ ජේසු සමිධානෝ, සැබෑ සුවය සහනය සැනසීම බලාපොරොත්තුව ගෙන දෙන දිව්‍ය වෛද්‍යවරයානෝ, උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සැම සැබවින්ම භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මීක ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව, සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමේන්. ජීවනය ඔබ වේ, ඔබ මගේ රැකවරණය වේ. ගැලන
ජීවන යම දෙන්නයි වැඩි වැඩියෙන් දෙන්නයි සෑම කල දිරි දෙන ඔබ බලයයි මගේ දිවි ඔබ නතු වේ ඔබ ඇති අය වෙත අපි ආඥා කරමු සදාතන ඩේරාණනි ඔබගේ බැටරු රැළ දෙස කරුණාවෙන්ම බැලුව මැනව ඔබගේ පුත්‍රයාණන්ගේ අමිල වූ සිරිලෙයින් ගලවාගත් අපහට නිල් තන බිම් හා නිසල ජලය මැදින් වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වීමට වරම් දුන මැනව මෙගිද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් සම්බුදුන් වහන්සේ ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සර්ව බල පරාක්‍රමයන්න් වන දෙවිපියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ සියලුම දෙනාම ආශිර්වාද කර බලවන්ත කරන සේක්වා ආමෙන් යන්න ශුද්ධවන්තව ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා ශේෂෙම මෙයාගේ ආදරෙන් ඔප්පු කරන්නට සහයෝගය දුන්නු හැම දරුවෙක්ම අපි මතක් කරනවා. ඒ වගේම වර්බම් කතෝලික නාලිකාවට හැකි පමණින් දායකත්වයේ දෙන ලෝපුරා විසිරි සිටින සියලුම දෙනාම අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ ආයතනයේ සේවය කරන හැම දරුවෙක්මත් අපි මතක් කරනවා. දෙවියන් වහන්සේගේ සදා සැනසීම සුවය බලාපොරොත්තුව දෙවමෑණියන්ගේ වැදහත්කම තුල ඔවුන්ට අපට ලැබේවායි කියලා අපි ආඥා කරමු. නමෝ මරියනි ප්‍රේපසාද පුරවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී අඳුරේ ආශිර්වාද ලද්දේ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ බලවත් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපී උපදේශා දරුත අපේ මරණයේදී යාඥා කළ මැනව ආමෙන්. සාන්ත කුරුසේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේව අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් ස්වින් සාන්තුගේත් නාමෙන් ආමෙන්. ජෙසුපීටයි ජෙසුපීටයි පියාණනි මේ දවර මිතුදාවින් වෙන්නේ
මෙම දිව පූජායාකය සඳහා බැතිබර දායකත්වය ආදරණීය මෑණියන් වන මොරින් සෙලිනා ප්‍රනාන්දු දෙව්පිය සමිඳුනි වහනේ සදාතනික සොය සොයා ගොස් 35 වසරක් සපරීම නිමිත්තෙන් ඇගේ ආත්මය වෙනුවෙන් සහ තවද ලෙස්ලි සලමොන්, නෙවිල්, ඉග්නේෂස්, බර්නාඩ්, නිමල්, විලින්සන් යන අයගේ ආත්මයන් වෙනුවෙන්ද මොක්සුව පතා දෙවිදුන් යදින රුවිනි ඇතුළු දූත රූමුණු පුරුමිණි පිරයන් විසිනි.